යටපත්යේ තිබුණු අෂ්ට සමාප්‍රත්‍ය අභිඥා බල ලැබුණා. ඊළඟට තමන් වහන්සේ හරියටම හෙටයි වෙසක් පොය කියන තවසේදී අලුයම් කාලයේ පංචමහා සිහිනයක් දැක්කා. පසුදා වලෝතුදා බුදුන් වහන්සේ තේරුම් ගත්තා. එදවස්සේදී කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව සුජාතා සිටුදේවයේගේ ශීර පායාසය පිළිගන්න ලැබුණා. මේවා දිග ප්‍රවෘත්ති කෙටියෙන් මෙය හඳුන්වන්නේ. එදා ශීර පායාසය පිළිගෙන 40 නාපේ දක්වට වැළඳුවේ ගංගේ පැන් පහසු වෙලා අවසානයේදී දවස් 49කට අධිෂ්ඨාන කරගෙන ඉක්ෂීර පායාසය වැළඳුවේ. ඊළඟ පාසේ හැන්දෑවෙනතුරු ෘත්සවන් වල සමවස්සුවෙන් ඉන්නකොට තමන් වහන්සේ උපන් දවසේ පහළ වෙච්ච වස්තු හතෙන් එකක් තියෙනවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ. දැනට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවුරුදු 35ක් වයසයි. සුදෝසුදු වට කඳින් යුක්තයි. ක්‍රියන් 100ක් උසයි. ක්‍රියන් 50ක් ජීතන අතුපතර බෙදී බොහෝම ලස්සන හේවණක් ඇතිව පැවතුණා. සීල බුදුවරයන් වහන්සේලා බුදු වෙන ජය භූමිය එතනයි. එතෙන්ද වඩින ගමන් කල්ප ලක්ෂයක් පෙරම් පුරා නාප සොත්තිය කියන මංගල සම්මත බ්‍රාහ්මණතුමාගේ අතේ තිබුණු කුසතන මිත්‍යාටකුත් පිළිගන්න ලැබුණා. ඒව අරගෙන ගින් බෝධින් වහන්සේ වටේ ප්‍රදක්ෂිණා කළ බැලුවාම නක් දකුණ බටහිර උතුර දිසා සුදුසු නෑ. නගර දිසාවට ගිහින් බැලුවා මෙතන සුදුසුයි කියලා පෙනුණා. එතන කුසතන මිත්‍යේ ලෙහෙල ඇතුරයන් පස්සේ 14 රියනක් දිගපාල ඇති බොහෝම ආශ්චර්යජනක ආසනයක් පහළ වුණා. මේ ආසනයේ වැඩ ඉඳගෙන අදිෂ්ඨාන හතරක් කරගත්තා. ඔය මොහොතේදී පාරමිතා භූමියේදී ස්වල්ප අඩුපාඩුවක් තිබිලා වසවත් දීපුත්‍රයා ඇවිල්ලා සපිරිවැරින් මහා යුද්ධ නමයක් කළා. බෝසතුන් වහන්සේ එතන ඉවත් කරන්න පෙර දැරුවා. මහා බෝධිසත්වයන් වහන්සේ දක්ෂිණ ශ්‍රීහස්තේ පොළොවට දික් කළ සත්‍යක්‍රියා කළා. පොළොව කම්පා වෙමින් මාරසේනාව සීසියකට පැන ගියා. ඒ මොහොතේ ඉරබැස යන්න මත්තෙන්ම දිවිපුත්‍ර මාර්යා මෙයින් පළවා හැරලා ආනාපාන සති භාවනාව ආරම්භ කළා. ආනාපාන සති පදනම් කරගෙන අෂ්ට සමාපත්තියම සමත භාවනා වශයෙන් ලැබිය යුතු කර්මස්ථාන 30ම 30ක් තියෙනවා. ධ්‍යාන වැඩෙන 30ම ධ්‍යාන උපදවාගෙන අභිඥා බල සහිතව පෙරයම් කාලයේදී පෙරවිසු ආග්භාව පරම්පරාව බැලුවා. මැදියම් කාලයේදී දිවස් නුවණින් මැරෙන උපදින සුගති දුගති යන සීලම ලෝක ධාතුල සත්‍යයන් බැලුවා. අවිඥානික සවිඥානික සීල වස්තුන් බැලුවා. සෑම දෙයක්ම හේතුඵල සම්බන්ධතාවයෙන් පවත්නා බව මනවින් දැරගෙන රාත්‍රියේ අලුයම් කාලයේදී පටිච්ච සමුප්පාදයේ අනුගමනය කරමින් සම්මර්ෂණය කරමින් විදර්ශනාවට බැසගත්තා. ස්වල්ප වේලාවක් තුළදී දසදහසක් ලෝක ධාතුවල දසදහසක් සූර්ය මණ්ඩල උදා වුණාට වඩා විදර්ශනා ඥානාලෝකේ පහළ වී තාම සිවුන් නාම රූප පවා සියල්ල මනමින් සම්මර්ෂණය කරමින් ඒ විපස්සනා ඥාන 10ම සම්පූර්ණ කරලා අලුයම් කාලයේ බ්‍රහ්ම මුහූර්තයේ උදා වෙන සුබ මොහොතේදී තමන් වහන්සේගේ විශ්වාසංක කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරාගනාව බෝධි සම්භාර ධර්මයන් සර්ව ප්‍රකාරයෙන් මස්තක ප්‍රාප්ත කරමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්යන මාර්ගඵලානුක්‍රමයෙන් ත්‍රිවිද්‍යා සත්තමිඥා සිව්පිලිසිම ඥාන සහිත අර දසබල ඥාන චතු විසරද ඥාන ෂට් අසාධාරණඥාන සහිත සාරුවක්ඥතා ඥාන ප්‍රතිලාභ කරමින් සවාසන සකලක්ෂේෂයන් ප්‍රහාණය කරමින් තමන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුදු වුණා. බුදු වීමෙන් අනතුරු ඇතිවෙච්චි සෝමනස්සමයක ප්‍රීති වේගය තමයි මේ මා මුලින් සඳහන් කළ ගාථාවෙන් ප්‍රකාශ වුණේ. මේ නැවත නැවත ඉපදීම දුකක් බව දැන ඉපදීමෙන් ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමා සොය සොයා නොදැක අනේක ජාති සංසාරයේ මම ඇවිද්දා. දැන් මේ ඉපදීමේ ගෘහය කරන කර්තෘතුමා මට පෙනුණා. හෝගේ පරාල මම බිඳ දැම්මා. හෝගේ කණිමණල සුණු විසුණු කළා. මින් ඉදිරියට මට ස්කන්ධ ගෘහයක් කරන්නේ නැත. මගේ සිත අසංකතයට ගියා. මගේ සිත තෘෂ්ණාක්ෂේ සංඛ්‍යාත අමා මහ නිවනට පත් වුණා කියලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ වුණා. මේ ගාථාවේ සඳහන් වෙන්නේ පින්නතුනි ඇත්ත වශයෙන්ම සම්පූර්ණ විදර්ශනා භාවනා මාර්ගය. මෙතන සඳහන් වෙනවා පටිච්ච සමුප්පාදය, පංචස්කන්ධය, දොළොස් ආයතනය, දොළොස් ධාතුව, දෙවිස ඉන්ද්‍රිය, එවාගේම
පටිච්චසමුපාදාංග 12 පဋාණුප්‍රත්‍ය සූයස ඔක්කොම මෙතන සඳහන් වෙනවා. චතුරාර්ය සත්‍ය මෙතන ඇතුළත් කියවෙනවා. ඒ සියලුම පරමාර්ථ ධර්මයන් සම්පින්දණය කරමින් තමයි මේ ප්‍රීති වාක්‍යයේ සරුවක්යන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒ මොහොතේදී එයින් නොනැගිට තමන් වහන්සේ ඒ මොහොතේදීත් අර පටිසන්ධි මංගල්‍යයේ උත්පත්ති මංගල්‍යයේ වගේම දසය දහසන් ලෝක ධාතු වල අසීමිත ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. දවස් හතක් මුළුල්ලේම සූවිසි කෝටි ලක්ෂ වාර සමවස්ව විඳිමින් එතන වැඩ ඉඳලා ඊට පස්ව අනුපිළිවෙලින් සත්සතේ පරිහරණය කළා දින 49 පිරිනතුරු. ඊට පස්සේ තපස්සු බාලුක දෙන්නාගේ අසුණු මීපිඩු පිළියගෙන සක්දෙව් රාජ්‍යරංග උපස්ථාන ලැබලා 8 සතියේදී තමයි ධර්ම ගාම්මීරත්වයේ සම්වර්ෂණය කරද්දී සහම්පති බ්‍රහ්මරාජා පැමිණ ධර්ම දේශනයට ආරාධනා කරන්න යෙදුනේ. ඒ දවසේ බුදු ඇසින් ලෝක ධාතු බල ධර්ම දේශනා කරන බවට පොරොන්දු වුණා. පළවෙනි ධර්ම දේශනයේ සීල බුදුරයන් වහන්සේලා විසින් පවත්වන අබන අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවර්තන සූත්‍රාන්ත දේශනාව කළ ගුණ සැලකීමේ සීරිසින් පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා පෙරමුණේ තබාගෙන දසදහස ලෝක ධාතුවට එක හඬින් ඇසෙනසේ දේශනා කළා. එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලෙහි ඒ අමා ධම්ම ඇසේ වස්සවල සූවිසි අසංකේය 960,000 දෙන අමා මහ නිවන්පුර පමුණවා වදාලා තමන් වහන්සේගේ ආයුෂ කාලය අවුරුදු 80යි. ඒ කාලයේ තුල තමන් වහන්සේගේ බුදු කුස සියල්ල සම්පූර්ණ කරලා හරියටම අවුරුදු 80 පිරෙන වෙසක් පුර පසළොස්වක පොහොව දවසේදී දසදහසන් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ පරිනිර්වාණයට පත්වේ වදාලා මහා පෘථුවේ කම්පා වීම ආදී අසේ අනේක වේද ප්‍රාත්‍යහාර දසදහසක් කළ සිද්ධ වුණා. ඒ මේ සාරුවඥන් වහන්සේ අනාගතයේ බලා සුදු බුදුරැස් විහිදෙන දලදා ස්පර්ශයෙන් දේශනා කළ සුවාසුදාස ධර්මස්කන්ධය අද ජීවමාන බුදු කෙනෙකුන් වහන්සේ හා සමානව පවතිනවා. ඒ මේ සාරුවඥන් වහන්සේගේ ශාසනයෙහි රහතන් වහන්සේලාද පිරිනිවුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සෙසු ජනතාව කර්මාරූප මිරිපරලෝගිය වැඩිහිටි විහාරස්ථාන රාජධාන උයන්පකුණු මාලිගා නෂ්ඨාවශේෂ වුණ මේවා ගිරහඳ තාරකා මහා පෘථුවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉදකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් බුලෙතෙන් බේතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලත් හිත නැති හිත ඇති සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි, ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළෙන බැවින් දුක්ඛයි, කැමැතිසේ නොපවට්නා බැවින් අනත්තයි, පිළිකුල් බැවින් අසුභයි, අනිත්‍ය දුක්ඛනත් සියලු සංස්කාර දුක්ඛ සත්‍යයි, දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි, දුක සමුදයාට නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි, නිරෝධාරි සත්‍ය අවබෝධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි, අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් දීර්ඝ කාලයක් තිස්සේ පිරූ පාරමී බෙලින් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා, සසර දුක් තරණය ගොඩ කෙලෙස් ගිනිමැල නිවා සාන්ත නිවනින් සැනසී වදාළ සීල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරය වේවා. අප විසින් රැස් කරගන්න සකල කුසල සම්භාර ධර්මයේ පාරමී බාට පත්ව අපි සෑම දෙනාටත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අබෝධ කළ ගාමිරි චතුරාර්ය සත්‍ය අබෝධයෙන් අජරාමර සාන්ත අමාමහ නිවන්සුව සාක්ෂාත් වේවා කියා නිවන්සුව ප්‍රාර්ථනා කරමු.